යිබෝන් සුබ දසනක් මිටෝණි අද තුදැසන ආරචාරය පදනම දේශනය වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා ආදරයෙන් ගෞරවෙන් පිළිගන්නවා ඉතින් අද දේශනයෙන් දායකත්වය දක්වන්නේ අපගේ පදන මෙහි කළමනා කරනු මණඩලේ ජේෂ්ටේක් ආරිචාර්යා පදනම ආරම්භේ සිට ඔහු ඉතා ඉහළ දායකත්වයක් සපයමින් අවවාධනුශාසනාදමින් මෙ පදන මිදිරිියයට ගෙනයන්නට කටයුතු කළා ඉතින් අදත් ඔහු දේශනය වෙනුවෙන් දායකත්වය සපයනවා අදදින මාතෘකාව මොලේ ප්‍රතිදත්ව කැවීම ඒවත් අලුතින් සැකසීම දෙවැනි කොටස ඉතින් ඔහු මනෝචිිත්සකයක් වගේම මනු උපදේශකවරයෙක් විදිහට වසර ගණන නාවත් ස්තේ කටයුතු කරනවා ඒවගේම අප රටේ ප්‍රධාන මූල් ්‍යායතනයක ඔහු තමවෘර්තින් නියලනවා ති මගතා ගෞරවෙන් ආදරයෙන් නාරාධනා කර සිටිනවා සංජය සමර සේකර මහත්මාට ඔබ උදඇසන දිනපතාම භාවනාවෙන් පෝෂණණය කරන ගේ සිතවත් සංජයේ සමර සේකර මහත්මාට අද දේශනි සඳහා ස්තුතියි අයිබෝවන් පුෂ්පාර ධර්මත්වද මහත්මා අප මිට කලින් දිනයක කතා කරා මොලය ප්‍රතිදත්ව කැවීම කියන්නේෙක් මක්ද මාතතුෘකාව ඔස්සේ එහිදී අප ඔබට අරගෙනාව කරුණු ගණනාවක් විශේෂයෙන්ම අප උරගමලයෙන් ක්‍රියාත්මකවීම හඳුනාගන්නේ කොහොමද උරගමොලයෙන් ක්‍රාත්මක වුණොත් මොකක්ද වෙන්නේ අපි පුරුදු විසින් අපි අරගෙන යන තැන හෙමනැත්තන් අපට අවශ්‍ය තැනට ද අපේ ආයුත්තේ අපගේ ඉලක්ක ඟා කර ගැනීමට නම් පුරුදුවලට අපි මෙහේවන්න නොදී අපි කොහොමද ජීවිතය ජයගන්නේ මේ කරුණු ගරනාවක් අපි මිට කලන අඩ සටානය කකා කර අදදිනේමම ආරම්භේ යම්කිසිවාක්‍ය කීපයක් ඔබට ප්‍රකාශ කර ඒ පැහදිලි කිරීමට බලාපොරොත්තුවෙෙන ඔබගේ පෞරුෂය විසින් ඔබගේ පුද්ගලිකේ අථර්ථය ගොඩ නගයි නම් ඔබ මැවුන්කරුවෙක් නැතිනම් නිර්මාතෘුවරයෙක් එහෙම නමැතිව බොහෝ විට සිදුවන්නේ ඔබගේ පුද්ගලික යථාර්ථය විසින් ඔබගේ පෞුරුෂය ගොඩ නගීමයි එහෙමනම් ඔබ ගොදුරක් අපි මේ ගැන වැඩිය විස්තර ටිකක් කතා කරමු මෙ පැහැදිලි කරගන්න උත්සා කරමු ම නැවතවරක් කිව්වොත් ඔබගේ පෞරුෂය විසින් ඔබගේ පුද්ගලිකේ අථර්ථය ගොඩ නගයි නම් ඔබ ගොදුරක් අනි පැත්ත ඔබගේ පුද්ගලිකේ අතාර්ථය විසින් ඔබගේ පෞරුෂය ගොඩ නගයි නම් ඔබ නිර්මාණකරුවෙක් රය එමනම් අපිට අපගේ අනාගතය නිර්මානය කර ගැනීමට නම් අපිට අවශ්‍ය තැනට අප ලක්කයට යාමට අවශ්‍ය නම් අප කළයුත්තේ පුමක් අප කළයුත්තේ අපගේ පෞුරුෂය විසින් අපගේ පුද්ගලිගේ අථර්ථය නිර්මාණය කර ගැනීම කෝමද අපක කරන්නේ අපගේ සිතිවිලි තමයි අපේ පුරුදු බවට පත් කරන්නේ. සිතිවිලි ඔස්සේ අපි සිතනවා එ සිතිවිල්ල නැව නැත් නැවත නැවතත් ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙනකොට එය පුරුද්දක් බවට පත්වෙනවා. අපි උදාාරණය කරගත්වොත් වඩාත් පැහැදිලිවෙයි මිට කලින්දිනේ අපි බොහෝදුරට පැහැදිලි කරා ඔබ කේන්ති ගන්න පුරු වෙලා න්න කෙනෙක්නා මැම් කිසි අවස්ථාව කරුහරි ඔබ බැන්නොත් ඔබ කේති ගන්න පුරදුවෙලා සිටිනවාවා ඒ පුරද්ධ ඔබ නිතර නිතර දිගටම ක්‍රියාත්ම කරන ඕන ඔබගේ මොලේ දත්ත කවලා තියෙන්නේ කවරුහරරි බැන්නෝත් කේන්ති ගන්න එතකොට කුමක්ද සිදුවන්නේ ඔබ ඒ අවස්ථාවයි බොදුරක් බවට පත්වෙනවා එවිට ඔබගේ පුරුදු විසිී නොබෝ මෙහෙවනෝ වගේ පුරුදදු විසි නොබව මෙහනොනට කුමක්්ද සිද්ධවාගේ ඒ පුරුද්ධට අනුවබ කේන්ති ගන්නනෝකේයින් තියරගෙන තව කෙනනකුට බලන්න පුළුවන් ගාන්න පුළුවන් ලොකු විනාශයක් සිද්ධ කරන්න පුළුවන් පම් මිට කලින් තිනේ ප්‍රකාශ කර මේ අඩඩනලින් ශ්‍රාවයවීම තත්ර අනුවක කාලයක් පවතිනෝ මෙ තත් අපර අනුවග කාලයකන් අපේ කේන්ති අවසන් විය යුතුයි මිනිනා අේකා මාරත්ද දෙකක් යනෝට කේන්තිය අවසන් වේතුයි. තොට ඒ කාලයේ ඇතුළත කාලය කළමනාකරණය කරගතයුතුයි ඒ කේන්තිය පාරණය කරගතයුතුයි ඒම කරගත්තෝ ඔබට පුළුවන් කලින් කිව් පරිදි ඔබගේ පෞරුෂය විසින් ඔබගේ අනාගතය ගොඩ නගාගැනීමට ඔබගේ පෞරුෂය විසින් එම අවස්ථාව මෙහැවීමට වෙන්න යනදේ ඉබේ සිද්ධෙ වෙන්නේ නැතුව වියයුතුදේ ඔබට සිහියෙන් කරගත හැකි. ඔබ සිහියෙන් ඔබගේ අනාගතය තීරණය කරගත්තොත් කලින් පුරුද්ධට වෙච්චදේ වෙන්නේ නැතුව අුත් පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහාම යෝජනා කරා නිතරම ඔබට කේන්තියක් ඇති වෙන කොටේම නැත්තං පුරුද්දක් හැටිය ඔබ සිදුකරන දෙයක් වෙනස් කර ගැනීමටන් නිතරම එම අවස්ථාවේ ගැමුරින් හුස්මක් කරගෙන මේ මොහොතට පැමිණෙන්න කියල. එ දිගින් දිගරම විස්තර කරම නිසා මං ඒ ඔස්සේ බොහොදුරට විස්තර කරන්න බලාාපොරොත්තු වෙන්නේි නැහැ ගැමරින් හුස්මක් කරගෙන අප මේ මොහොතර පැමණුනොත් අපිට පුළුවන් කුමක්්ද සිද්ධවන්නේ. මා මේ මෝතේ සිතමින් සිටින්නේහදාකරමෙන් සිටින්නේ ක්‍රියාකරමයෙන් සිටින්නේ. මේ මෝතට අශ්‍ය දෙයක් ද අනවශ්‍ය දෙයක් බොහෝ විටා අනවශ්‍ය දෙයක් විය හැකි. ශේෂයෙන්මකේන්තියක් එනම් අවස්ථාවල් කවරුුවරි අපිට බැනපු අවස්ථාවක් එන්න පුළුවන් දුගක් කනගාටුවක් පසුතයි මක් ඇතිවෙන අවස්ථාවක් එන්න පුළුවන්. පුරුද්ධට සිද්ධ වෙන ක්‍රියාදාමය සිද්ධ වෙන්න කලින් ගැබුරින් හුස්මක් කරගන්න. හුස්මක් අරගෙන මේ මෝතට පැමිණෙන්ද. පැමිණිලා බලන්න මාගේ පෞරුෂය විසින් මාහේ මුොහොත ගත යුතු තීරණය ගන්නවද කියල මුලින්ම ගැමරින් හුස්මක් කරගෙන අපිට පුළුවන් මෙ කේන්තිී යන අවස්ථාව තත්තර අනුවක කාලය කළමනාකරණය කර ගැනිමින් එයට මුහුණ දෙන ආකාරය කලින් සූදානන් කර ගැනීමට ඔබට ඒ අවස්ථාවනුව ඒ අවස්ථාවෙන් අවශ්‍ය නම් වෙනත් තැනකට යන්න පුළුවන් ඒම යන්න හැකියාවක් නැත්තන් ඔබට පුළුවන් නිහඩව සිටීමට ඒම නැත්තම් ඔබට පුළුවන් වෙනත් දෙයක් ගැන අතාකිරීමට මාතෘකා වෙනස් කිරීමට එම නැත්තම් ඔබට පුළුවන් ඒකෙනාගෙන් ඔබට වෙච්ච අසාධාරණය වෙනුවට ඒකෙනා ඔබට කලින් කරපු උදව්වක් සීපත් කර ගැනීමට එවැනි ක්‍රියාදාම හරහාපිට පුළුවන් පෞරුෂය විසින් මං මේ මොහොතේ ගන්න තීරණයට පැහැදිලිව අරගන්නවා කියන අදහ සෑති කරගෙන දැඩිව අදද මිටමොලෝලා වෙන්නේ යනදේ වලක්වා ගනිමින් මා කළයුතු දේ හොඳින් සීයට ගැනීමට අප ආරචාරය පදනමට නිතරම සම්බන්ධ වෙන පිරිස් හැටියට ඔබගේ යන් කෙසි වැරදි පුරුද්දක් තියෙනවාවනම් ඒ පුරුද්ධ විසින් ඔබගේ පෞරුෂය ඉබේම හදන්න දෙනවද එම නැත්ත ඒ පුරුද්ධ වෙනස් කරගෙන ඔබගේ පවෞරුෂය විසින් ඔබගේ අනාගතය වෙනස් කරලා වෙනත් අවශ්‍ය තැරට අරගෙන යනවද යයි අපි අපේක්ෂා කරන්නේ ආරචර්යයාට සම්බන්ධ වෙන අය හැටියට තත් උදාහරණ කීපයක්කින් අපි මේ පැදිලි කර ගමු අපිතම ඔබ මද්‍රාවයට පුරුදච්ච කෙනෙක් වෙන්න පුළුවන් දුම්පානයට පුරුදෙච්ච කෙනෙක් වෙන්න පුළුවන් අපේකට ගා ඇබ්බැයිවීමක් කියට ඇඩික්ෂන් කියන ත මේ ඇබ්බැයිවීම තත්ත්වයක් තියෙනවනා එයින් මිදීමටත් අපිට මේ භාවිතා කළ හැකි අපි මොලේ ප්‍රතිදත්ත කැවීම කියර කියන්නේ කලින් මොලේට දීල තියෙන දත්ත කැවීම වෙනස් කරගෙන අලුතින් දත්ත කැවීමක් උදාාරණයක් හැටියට අපිතුමු අපි කම්පියුට එකට දාන තියෙනඩ එකක තියන පෝග්‍රම් එකක් එ පෝග්‍රම් එක අපිතම චිත්‍රපටියක් කිය ඒක වෙනස් කරන්න බෑඒ එක එහෙම්මම තමයි යන්න එ සිදුවීන් දාමය ඒ විදිහටම තමයි යන්නේ මොකද අපඒක දත්ත කවල තියෙන නමුත් අපි ප්‍රතිදත්ත කවනෝ කියන්නම වක්ද අපි ඒ සීඩිය එක වෙනට අලුත් සීඩියකක් දාල අලුතෙන් දත්ත කෑවුණ අ ඒ වගේ නමුත් අපි මොලේ වෙනුවට අලුත් මොලයක් දන්න අවශ්‍ය නෑ මොලේ අපට ප්‍රතිදත්ත කවල වෙනස් කරගන්න පුළුවන් ද මොළය කියන්නේ අසීමිත හැකියාවක් තියෙන අසීමිත ධාරිතාවක් තියෙන ඕනම දෙයක් පතක තබා ගන්න පුළුවන්. නැවත නැවත ක්‍රියාත්මකවීමෙන් එය පුරුද්දක් බවට පත් කරගන්න පුළුවන්. ඒ පුරුද්ධ දිගින්දිකටම ක්‍රියාත්මක වීමෙන් ඒ ඔස්සේ අපි දින විසකකට වඩා අලුත් පුරුද්දධ ඇති කර ගත්තම ඒ අලුත් පුරුද්ධ විසින් අපිඔ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ඒය අු පුරද් හොඳ පුරද්ධක් නම් ඒ බේ ක්‍රියාත්පූුණට ප්‍රශ්නයක් නෑ අපි නැවතත් උදහරණය කරගත්ත අපි දු අපි කලින් සිුවච්ච සිදධ්‍යංක්සා දුක්යෙන පුරදවෙරාත් සිටින කෙනෙක් අපි නමු ස්වාහිම් පුරුෂානිසා භාරයාව නිසා පුුෂ භාරාවට නිතරම බනිනවන සමරිට වැඩිපුර කේන්තිගවත් පාර දෙන්න උත්සා කරනඕන දරුවන්ට බනිනෝවන පාර දෙන්න උත්සා කරනවාවන.ඇදරම තත්පර අනුවෝග කාලය ගත කිරීම ඔබට අභියෝගයක් ඔබේ එහෙම නම් කේන්තියන දෙයක් ඒ කෙනා කියනකොට කරනකොටට ඔබ කුමක්ද කළ යුත්තේ. ඔබ ගැම්රල් හුස්මක් කරගෙන ඒ අවස්ථාවෙන් නික්මිලා සත්පර අනුවක කාලයක් ඇතුරද අපේ සිත පාලනය කරගත යුතුයි ඒ සඳහාමයි යෝජනා කරනවා ධනාත්මක ස්වාම්කතනේ ඔබ මේ මොහොතට පැමිණේලා මම නිරෝගි මම සුවපත් මම දනවත් මම තෘක්තිමත් වැනිී ආක්‍ය කීපයක් කලින් සූදා නම් කරනන කටපාඩම් කරන තියාගන්න පුළුවන් මෙවැනි අවස්ථාවක අප හිතට එන ඉබේ ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමය අපි නවත්වීමෙන් ධනාත්මක ස්වයංකතන අපි භාවිතා කර යුතුයි එතකොට වෙන දක් ආපු සිතුවිලි දාමය අපි නවත්ත නෝ ඇඩිනනි ශ්‍රයවීම අපි නවත්තනෝ කේන් තියන්න කලින්ම මේක කරන්න පුළුවන් එම එක පාට්ටම කරන්න බැරිනම් කේන්තිී ගියත් මොන දැම් ං වෙනදා විදිහට කේන්තියක් එනවා නමුත් මං මගේ පුද්ගලික යතාාර්ථය විසින් මගේ පෞරුෂයකොට නගන්න දෙන්නේෙ නෑ මගේ පුරුදු විසින් මාව මෙහෙවන්න දෙන්නේෙ නෑ අපි කියනවර බල්ලා නකුට වනනවාද නකුට විසින් බල්ලා වන නෝද අපි ඉබේම ක්‍රියාත්මක වෙන දේ නවත්ත ගන්න නං අපි සිහිය උපදවාගතයුතුයි සිහියෙන් ක්‍රියාත්මක වියේතු ඒය සඳහා ගැබුර හුස්මක් කර ගනිමින් ධනාාත්මක ස්වාන්කතනය එතරනට භාවිතා කරමින් තව දුරටත්මා මගේ දගලගේ අතාර්ථයේ ගොඩ්දුරක් බවට පත්වන්නේ නෑ මගේ පුරදුවල ගොදුරක් බවට පත්වන්නේ නෑ කියන දැඩි සිතිවෙල් ඇතිකර ගැඩිවින් අපගේ භාරයාව තක් ඇතුවෙච්ච ගැට්ටුවක් නම් භාරාව අපි වෙනුවෙන් කරන සේවාව දකින්න. දරුවන් සම ගැතුවෙච්ච ගැට්ඩුවක් නං ඒ දරුවන් සමග සතුටින් සිට වුමහොතක් සිහිපත් කරගන්න භාරයාව සමඟ සතුටින් සිටිහු මොහොත ඔබ විවාහූ දිනය සහිපත් කරගන්න කේන්තිය නිියුණු පසු ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් නමුත් ඒ මොහොත ඒ පිළිබඳව වාද කිරීම විවාද කිරීම කල් දමන් ඉන් පසු සතියක් දෙකක් යනකොට ඔබගේ භාරයාවෙන් හල් බලන්න දැන් ම කලින්ට වඩා කේන්තිගන්නෝ අඩුයිද දරුවන්ගේ නහල බලන්න ඒවගේම ඔබිට පුළුවන් දිනපොතක් පෙනී යමක් භාවිතා කරන්න වැරදි පුරුදු අදදිනේ මම කරාද නැද්ද ඔබගේ පුරුදු ටික ලස්තු ගත කරන්න උදේ නැකිටින වෙලාවෙ සිට අවස නිදාග රාත්‍රී නිදාගන්න මොහොත දක්වා අපි කරන බොහෝ දේවල් පුරුදු විදියට කරන්න ඕුණ සේද වන අවස්ථාව පැසිකිලි පැසිකිලිය අවස්ථාව ඉන් පස්සේ යම් කෙසි කෙනෙක් දුම්පානය කරන්න පුරුදලායින්න වනං ඒක තේබොන්න පුරුදුලයි නොන ඒක ආහාර දන්න ප රැකයා කරන ස්සාානයට යන්න පුළුවන් නිවාඩු නයක් නම් ගෙදල තිය නනිත් පවැඩකටිතුට නිල්තවෙන්න පුළුවන්. එදකොට මේක ලියලබලන සතියේ දිනවල කෝහම ක්‍රාත්ම කරන්නේ. නිවාඩු දිනවල කොහොමද ක්‍රාත්මක වෙන්නේ. දලවශයෙන් අදහසක් අරගන්න ඉට පස්සේ මේ තියෙන පුරුදු ටික ලස්තුගත කරාම මේකෙන් ලකුණු කරගන්න මේ වෙනස් කරගත යුතු වැරදි පුරුදු මොනාද. ්‍රනාාත්මක පුරුදු මනාද මන ඉත්තාම වැදගත් පචන. රිනාාත්මක පුරුදු කියන කුමක්ද ධන කියන කුමක්ද රින කියන්න ඔබ මේ මොහොතේ කරන සිතුවිල්ල සිතන සිතුවිල්ල කතා කරන වචනය සහකරන ක්‍රියාව මේ මෝතේ ඔබ සිතමින් සිටිනවා යම ගැන එමනැත්තාව කතා කරමින් සිටිනෝ එම නැත්තං ක්‍රියා කරමින් සිටින මේක තමයි සිතකය වචනයෙන් සිදුවෙන දේ එ සිතමින් සිටින් මේ කතා කරමින් සිටිින් එ හෝ කරමින් සිටින්නේ. ඔබට හෝ තව කෙනකුට වැඩක් වෙන හොඳක් වෙන දෙයක්ද. ඔබ එදා දවසය කළ යුතු පාරයන්ට අදාාර දෙයක්. එහෙමනං එයින් ඔබට හෝදා කෙනකට කරදයක් වෙන්නේ නැත්තාං එය ධනාර්ත්මක දෙයක්. ඔබට හොතාව කෙනෙකුට එයින් හොඳක් වෙනවනං එය ඉතාම ධනාත්මකයි ඒදේ කරන්න කරදරයක් වෙන නැත්තන් ඒ ඒදේ කරන්න එෙම නැතුව ඔබට හොතාව කෙනෙකුටයින් කරදරයක් විපත්තියක් වෙනවනම් දුකක් කනගාටුව පසුතවිමක් ඇතිවෙනවානම් ඒ රිනාත්මකයි ඒදේ නොකරන්න එවිට තා පහස්සුවේ නොබට අවබෝධ කරගන්න පුළුවන් මගේ රිනාාත්පක පුරුදු මුණනාද තමාර විට අනවශ්‍ය විදියට කාලය වැයකරමින් ෆස්බු YouTubeු බලන එක ්‍රිනාාත්පක දෙයක් විය හැකි ඒට ගතවෙන කාලයක්ත් ලියාගන්න එයම් පිසි මුදලක් ගතේරවන ඒකත් ලියාගන්න එතකොට ලකුණු කරල බලන්වන් මෙන්න මේ පුරුදු ටික මේ පුරදු විසින් මාව මෙහෙවනවා මේ පුරදු ටිකමාන් නවත්තාගන්නවා අපි දුම් ෆෙස්බුක් එකට ගියාම ඔබ අවශ්‍ය දෙයක් බලනවෙනුවට එක දිගට 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 පෑගානක් ඒ වෙනුවෙන් කාලේ නාස්තිි කරනඕන YouTubeබ එකට ගියාම ඔබයි නිගෙනගත යුතු ඉගෙන ගත්ත හැකි දෙයක් බලනොවෙනුවට එක දිගට අනවශ්‍යිදිදර කාලය වැයකරනවන් තර් මේ පුරුදු විසින් ඔබව මෙහවන්න දෙන්නේ නැතුව ඔ ඉලක්ක ගත වෙන්න නෑ මම විනාඩි දායක කාලයක් YouTubeු බලනෝ ඒ බලන්න මේ අවශ්‍ය වීඩියෝ එක පමණයි මත්යි වීඩියෝ කීපයක්යාගෙන අපි මාර්චර්යයා වීඩියෝ එකක් බලන්න පුළුව. කලි මිස්වෙච්ච වීඩියෝ එකක් බලන්න පුළුව. එ අනිත්තා ඇය සමග ශයා කරගන්න පුළුව. ඇති මේ විදිහයට ඒ ඉලක්ක ගත කරගෙන එක බැරදිී. විදියට අනවශ්‍ය විදියට කාලය වෑවන වනන් විනාඩිදාහට එලාම්මකක් තියාගන්න විනාඩි පාලෝටඩරි විස්ස චරි දියට එලාමකක් තිය බ රයිට් මගේ කාලය අවසාටයි මේ වෙනුවෙන් ඊළඟ දේට වැඩකට ඇති දේකට යන්නුව එදන පුරදුටික ලකුණු කරගත් තම එක ගත්ෙන කාලය අපි දන්නෝ එකක යම් ති මුදලක් වයරන සමට ඩේට වල්ට පුළුවයිමනත අපි යම කිසි දෙයක් මිදී ගන්න ගේිය අවස්ථාවක අනවශ්‍ය දෙයක් මිලදී ගන්නවාන බඩු රාශිය අනවශ්‍ය දේවල් බොහෝවෙලාවට මිලදීගන්නෝ අපි කඩේකට යන කොට අවශ්‍යදේ මොකද ඒටික ලකුණු කරගෙන යන්න පුළුවන් එතකොට අපිට බලන්න පුළුවන් මේ අනවශ්‍ය දේවල් මිලදී ගැනීම අඩු කරගන්න ඇඳ අපිට පුළුවන්නම් මෙන මේ විදිහයට අපගේ සිතිවිලි වචන සහ ක්‍රිය ඉබේ ක්‍රියාත්මක වෙන තත්ත්වයට පත්වීමට කලින් සිහියෙන් තීරණ අරගනිමින් මේ පුරුදු හැටියට වෙන දේවල් නැනැත් නැවත නැවතත් ක්‍රියාත්මක වන්න නොදී අපිට පුළුවන් අපට අවශ්‍ය විදිහයට ඒ පුරුද්ධ වෙනස් කරගෙන අළුත් පුරුද්දක් ඇති කරගන්න එයින් අපිට පුළුවන් මෙ මොලේ ප්‍රතිදත්ත කවන්න මෙ ප්‍රතිදත්ත කවනවා කියන එක ඉතාම පාසුවෙන් තේරං ගන්න පුළුවන් විදිහට කියනවනං අපි අලුත් පුරුද්දක් අතක ආරම්භකරීම ප්‍රතිදත්ත කැවීමක් තමයි නැවත නැවතතය කරගෙන යනකොට මෙ නිවුරෝණ ක්‍රියාත්මකවීම නිවුරෝණ ජාලයක් මොලේ හැදෙනෝ අලුත් පුරුද්ධට එයා අරුත්පුරුද්ද මුලිින්ම අපිතක පොල් කෙන්දක් වගේ පොඩි නිවුරෝණය සම්බන්ධතාවයක් ඇති කරන්න පුළුවන් එය ටික 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 කරග දෙ එනකොට විශාල නිවරෝණ ජාලයක් මේ පොල් කෙන්ද වගේ හීනයට තිබුණ එක තිික ටික 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 මහත්වන ලොකු නිවරෝණ ජාලයක් බවට පත්වෙන තොරේ යන් එවැනි නිවරෝණ ජාලයක් ජාල ගණනාවක් අපගේ හිසේ එතකොට ඒ පුරුදු හැටියට අපි ක්‍රියාත්ප කොඩ දේව ලබි උදාානයක් කර ගත්ත ත පි වාහනයක් පුරුදු වෙනොකොට වාහනයක් පදවාගෙන යන්න අපි හිතල තමයි වානය ස්ටාර්ට් කරන්නේ ගියයකට දාන්නේ පාරට අරගන්නේ පදවන්නේ දකුණට සිග්නල ධානය මට සිග්නලධර්මය සියරුදේ හිතාම්පත් හිමීන් කරන්න කාලයක් අතවෙන කොට පුරුදුනාාම මේක ඉබේ ක්‍රියාත්මකෙන තත්වයට පත්වෙන මේ නිවුරෝණ ජාලයක් ඒ සම්බන්ධයෙන් හැදෙනවා එතකොටට ඔබ වාහනයේ පදයෝගෙන් ඔබ නිවසේසිට රැකයා කරන ස්ථානයට ගමන් කරනකොට සමහර දවස්සල්ට ඔබට නිවසේසිට රැක්‍යස්ථානයට ගිහිල්ල නැවත වරක් හිතල බැලුවොත් ඇත්තටම අපි ආපුූ සමහර තැන්වල වෙච්ච දේවල් ඔබට මතකත් නෑ මොකද මේ ඉබේම මේ ක්‍රියාත්මක වේගෙන ගහිලතිය අන්නේ එය නිවරෝණ ජාලයක් අපි දත්ත කවලති එදවට මෙතනදී අපි වාහනයේ පදෝගෙනයනකොට අපිට කවුරුවරී කෙනෙක් ඇඟට කැපුවත් අපිට ඉස්සරතලයන්න ඇදුව ඔබට කේන්තියක් ඇතියෙනවා අන අවස්ථාවදීත් ඔබ රුද්දක් හටියට ඒෙනත් එක්ක කේන්තිගන්නඕනන්න ඒකත් අපිට ඒ පොඩිප අවස්ථාවේ සිදුවෙන සිද්ධිය අපිට අරගෙන ඒක ප්‍රතිදත්ත කවන්න පුළුවන් අත මුළු ජාලයම වෙනස්යන්නේ නැහැ ඒකට අදාලක පොඩි කොටසක් විතරක් අපිට ප්‍රතිදත්ත තවන්න පුළුව එ කෙනෙක් නැවත වරක් ඒක ඒ සිද්ධිය සිද්ධ වෙනකොට අවි පුරුද්දක් හැටියට ඒකෙනා සමඟ ගැටුමක් ඇති කරගන්නේ නැතුව වෛරයක් රෝධයක් ඇති කරගන්නේ නැතුව ඒ කෙනාට මෛත්‍රියයක් ඇති කෙන ඉදියට අලුත් පුරද්දක් ඇති කරගන්න පුළුවන් එයා ගැන අනුකම්පාවක් ඇති කරගන්න පුුවන් හිතාන්න පුළුවන් මේ කෙනා යන් කිසි අපාසුතාවකින් පසුවෙන් ඉන් මෙවැනි ආකාරයට අපි එකින් දිගට දිගින් දිගට මේ සිදුකරගන්න යනකොට එය අලුත් පුරද්ධ අපවට පත්ව වෙනවා එදෝට ඔබට පුළුවන් තීරණය කරන්න මගේහවුරුෂය විසින් මගේ පුද්ගලිකේ අථාර්ථය අදනවා මම නිර්මාත්‍රූවරයෙක් වෙනවා මගේ ජීවිතී මගේ ඉලක්කවලට යන්න අවශ්‍ය නිර්මාණය මම සිදු කරනවා එම නැතුව මිට කලින් වෙච්ච විදියට මගේ පුද්ගලික යතාාර්ථය මනැත්තම් මගේ පුරුදු විසින් මගේ පෞරුෂය හදන්න දෙන්නේෙ නෑ අලුත් පුරුදු ගණනාවක් මං ඒ වෙනුට ආදේශ කරනවා කියීන දැඩි තීරණයට මේ මොතය අපි එළැබෙවූ ඒ වගේම මිට කලින්දිනෙත්මා කතා කරා ඔබ ආතතියෙන් පෙරෙන කෙනෙක් නං ආතතියෙන් මිදීමට අර විනාඩිත් වනක ඉහිල්වීමේ ක්‍රියාදාමය ි කියන 3 ි ක් එයත් ඔපිට භාවිතා කරන්න පුළුවන් තයබුරින් හුස්මක් අරගෙන මේ මහොතට පැමිණීලා ශරීදයේ සේසිට දෙපතුර දක්වා මුළු සියලුම ඉද්‍රියන් අද කරගනිමින් නවතව වරක්කුුව පිට කරනවත් සමගම ශරීරේසා සිතේ සියලු අපසුතාවයෙන් හුස්මත් සමගෙන් පිට කරගෙන පිට කර හරිමින් ශරීරදයේ සා සිතේ සියලු අපන්ස්ථාවෙන් හුස්මත් සමගින් පිටවී යනවා යැයි සිතමින් නහිල් කරන්න දෙවනි වත ටත් ගැඹුරින් උස්මක් කරගනමින් විශ්වය ආපත් වූ ශක්තිය ශරීයට ඇතුළු වෙනවා දැන් අත් දෙක මිටමොලෝ රස් ශරීදය රද කරගැනමින් අපස්ථාවයත් දකිල් හුස්ම පිට කරනවත් සමගම ශරීරයේසාහ සිතේ සියලු අපාස්ුතාවෙන් උස්මත් සමඟින් පිටකර හරිමින් සෑල්ලුවෙන් තුග නිවතාටත් ගැමරින් නුස්මක් කරගන්න ඉශ්වේ ආපතූ ශක්තිය ශරීරයට ඇතුයි නොය ශරීරය පුරා ගමන් කරන්නවා අධ දෙෙක මිටමලවමින් ඇැඟ තද කරන්න මාශිපේෂෙන් තද කරන්න සිතේ සියලු පන්ස්ථාව ෑන් උස්මත් සමගින් පිට කරහරමින් සෑල්ඩුවේ මෙ මේ විනාඩිත් වුණේ ඉහිල්වීමේ ක්‍රියාදාමේ භාවනා ක්‍රියාදාමය ත්‍රීමිනිිස් ්‍රිලක්ෂේෂ මෙකදඉන්නම් භාවිතා කරන්න ගොගේ ජීවිතතය වෙනස් කරගන්න පුළුවන් පුරුදු විසින් අපය මෙහෙනවන්න නොදී අද ඉදන් අපගේ පෞරුෂය විසින් පුරුදු හදාගනිම ang tapi peの sam suදsa